वसाना कालु ඒ භාග්‍යවත්තුූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝබුද්ධාය. මේ වස්සාන කාලයයි. මේ වස්සාන කාලය තුළිදී ස්්‍රතා රූපවාහනිය භාවනා පිළිබඳ විශේෂ ධර්මදේශනා මාලාවක් පින්වත් ඔබවිත අර්ගෙනෙන්න්නටයි ස් කටයුතු සූදානම් කොටතිබින්නේ. මේ විශේෂ ධර්මදේශනා මාලාවේ හතර වන ධර්මදේශනාවයි අදදිනේදී ්‍රධ රපාණන පරිශ්‍රේසිට අප මෙසේ ආරම්භ කරන්නේ. අදදිනයේදී ධර්මදේශනාව පැත්වීම සඳහා මහමේ වුණාව භාවන අසපුවාසි පින්වස්වාහමීන් වහන්සේ නමක් අපගේ මැදිරයට වැඩමකොට වදාලා. උන්වහන්සේ ඉතාමත් ගෞරුවෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා ධර්මදේශනය සඳහා. සාදුසාදුසා එසේ නම් අදදිනයේ ධර්මදේශනය ආරම්භකිරීමට පෙරාතුව ඒ භාක්‍යවතුන් වහන්සේට සුවඳමල් පූජා කොට අපගේ පින්ව ස්වාමින් වහන්සේට දැහැත්වර්තිය පිළිගන්වා අප ධර්මදේශනය ආරම්භ කරමු. අද ධර්මදේශනාවේ මාතෘකාවබාට පත්වන්නේ ධම්මානුස්සති භාවනාව පුරුදුකරමු යන්නයි. එසේනම් පින්වස්සාමන් වහන්ස ඒ භාකිවතුන් වහන්සේගේ නම ගම්බීරුව ශරිිහධර්මය අප කරහි අනුකම්පාවෙන්යුතුව දේශනා කරන සෙක්වා. සාතු සාදුසාදුු සාදුු සාදු සාදු කවුරුත් තෙරුවන් සරණ ගිල්ලා උතුම් සීලියක පීට අන්නට නමස්කාරය කියමු නමෝතස්සභගතොරතො සම්මා සම්බුද්ධස නමෝතස්ස භගතොරතො සම්මා සම්බුද්ධස නමුෝතසභගතරත සම්මාසම්බුුද්ධස්ස බුද්ධංසරනංගචාමි දම්මංසරනංගජාමි සංගංසරනංගජාමි दुතියම්පේ බුද්ධං සරන ගචමි दुතියම්පේ දම්මං සරන ගczaමි දुතයම්පේ සංgang saරන ගczaමි තතියම්පි බුද්ධං saරනng ගචමේ ධතියම්පි දම්මං සරණං ගචමේ තතියම්පේ සංගං සරනං ගචාමේ සාදුු 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 ගිපවතුම් පංචසිීලි අධිෂ්ඨානය කරගෙන මෙහෙම කියන්න මම සතුන්මැර මෙෙන් වැලක ම නම්මෝ සිල්පදය සමාදන්වෙමේ සොරකමින් වැලක ම නම්මෝ සිල්පදය සමාදන්වෙමේ වැරදිකාම සේවනයෙන් වැලකම නම්මෝ. සිල්පදය සමාදන්වෙමේ බොරුකීමෙන් වැලකම නම්මෝ සිල්පදය සමාදන්වෙමේ මත් පැන්හා. මද්‍රවය භාවිතයෙන් වැලකිමනම්මෝ. සිල්පදය සමාදන්වෙමි උතුම් තිසරන සහිතවෝ. මා සමාදන්නු මේ සීලය. මේ ජීවිතයේ අහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමාමානිවන පිණිසද උපකාරවෙත්වා සාදුුසාදුු සා නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට, සැමදාසදම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයම්මි නමස්කාරවේවා. ුවනට සමදාතිසාරණසාරනයමිසාදුසාදුසාු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පංමතුනි අපගේ ස්වාමයෝ තතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ දෙකක් පෙරුම් පුරාගෙන ඇවිත් මනුසයාගේ සැපය වෙනුවෙන් දෙව් මිනිසුන්ගේ සැපය වෙනෙන් තතාගත ශ්‍රී සද්ධර්මය සොයා ගත්තා ඒ තතාගත ශ්‍රීෂ අද්ධර්මය දෙවියන්ටත් සැපය ගෙන දෙනවා. මිනිසුන්ටත් සැපය ගෙන දෙනවා දෙව් මිනිස් ප්‍රජාවට සැපය සතුට සැනසීම ගෙන දෙන එකක්. ඉතින් අද අපි තතාගත ශ්‍රීසත් ධර්මය අපේ ජීවිතවලට ගලපගෙන අපේ ජීවිතවලට අනුගමනය කරන විදික් ගැන කතා කරන්නටයි අපි සූදානම් වෙන්නේ පින් තුනි ඒ භාද්‍යවත් සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් ශ්‍රී සද්ධර්මය දම්මානුස්සති අනුස්සති භාවනාවක් ලෙස පුරුදු පහුණු කරන්නේ කොහොමද කියන එක ගැනයි අපි කතා කරන්නේ පිංවතුනි මම ඒ සඳහා මහානාම සූත්‍රය පොඩ්ඩක් සිහිපත් කරන්නට කැමතියි. පංවත්න ඒ කාලේ අපගේ ස්වාමයෝ භාග්‍යවත් සම්මා සම් බුදුරජාණන් වහන්සේ සාක්‍යන්ගේ ජනපදය වූ කපිලවස්තුනුවර නිග්‍රෝධාරාමය වැඩවාසය කලා. ඒ කාලේ මහානාම සාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණා. භාගිවතුන් වහන්සේ වෙත පැමිණිලා භාගිවතුන් වහන්සේට සකසා වන්දනා කල් ඉවරවෙලා එකක් පස හිටගත්තා. එකක් පස්ස හි ගත් මහානාම සාක්‍ය භාග්‍යවතුන් වහන්සේට එම කියා සිටිනවා. සාමීනයේ භාග්‍යවතුන් වහන්ස සුගතයන් වහන්ස. මේ බුදුසසුන මැනවින් දැනගත්තු ආර්ශ්‍රාවකයන් ඉන්නවා. මොකද කියන්නේ. මේ බුදුසසුන මැනවින් දැනගතිපු ආර්ශ්‍රාවකයන් ඉන්නවා. මෙන්න මේ ආර්ශාවකයන් බහුල වසයෙන් වාසය කරන්නේ කුමන විහරණයකින්ද කියලැව්වා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත් මහානාම මාර්ගඵලයන්ට පත්වුණු බුදුසසුන මැනවින් දැන ගත්තු යම් ආර්ශාවකෙක් බහුල වසයෙන් වාසය කරන විහරණ මේව කියලා භාග්‍යවතුන් වහන්ස කියල දෙනවා. දෙන් අපි කතා කරන්නේ. ධර්මය විහරණය කරගෙන වාසය කරන්නේ කොහොමද කියන එකයි. ඒ මහානම් සාකෙට කියල දෙනවා. පිංවත් මහානාම ආර්ශ්‍රාවකයා මෙන්න මේ විදියට සිහිකරනවා. ඒ තමයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්ක්කාත වන සේක සන්ந்தදිට්ටික වන සේක අකාලික වන සක එහි පස්සික වනසේක ඕපනහික වනසේක පච්චත්තා වේදිතබ්බ වන සේක කියල මේ විදියට සීකරනවා. පින්වත් මානාම යම්කලෙක ආර්ෂාවකයා මේ විදියට සිහිකරනවද. එතකොට එයාගේ හිතේ රාගසිතක් නෑ කියනු එයාගේ හිතේ දේශය නෑ කියනු වෙලාවට ඒ වෙලාවට මෝහයක් නෑ එතකට මොකද වෙන්නේ එයාගේ සිත්ත ධර්මයට රිජුවෙන්න්න පටන්ගන්න ධර්මයට රජුවෙන කොට රජසිත්තියනකොට එයායට සිද්ධ වෙන දෙයක් තමයි ධර්මයේ අර්ථය මනාලෙස වැටහෙෙනට පටන් ගන්න. ධර්මය අර්ථ මනාලෙස වැටහෙන කොට මොකදද වෙන්නේ ධර්මය තුළින් එයා සතුටක් උපදින. ධර්මය තුළින් හටගත් ප්‍රමුදිිත බව එයා තුළ උපදිනෝ. ප්‍රමුදිිත වූ සිතතියන කොට මොකද වෙන්නේ එයා තුළ ප්‍රීතිය උපදින. ප්‍රීති මස්සිත තියෙනකොට කය සංසිදෙනවා. සංසිදනු කය තියෙනකොට මොකද වෙන්නේ එයා සැපෙන් ඉන්නවා. සැපසේ ඉන්න කොට මොකද වෙන්නේ. එයාගෙහිත සමාධිමත් බවට පත්වෙනවා. භාග්‍යවතුන් ව හ දේශනා කලා ඔන් ඔොය විදියට දම්මානුස්සතිය, දම්මානුස්සති භාවනාව එයා වඩමින් වාසය කරන පැහැදිලි නේද එතකොට මේ දම්මානුසති භාවනා වඩන්නේ කවුද ආර්ෂාවකති මේේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සීපත් කරම ධර්මානුකුල විහරණයකින් වැඩවාසය කරනවා. පැහැදිලි නද පැදි. එතකොට කෞුද මේ ආර්ශ්‍රාවකතෙමේ කොහොමද මේ ගෞතම බුදු සසුනේ වර්තමානයුගයේ පිළිවෙත් පුරන්නාව ශ්‍රාවකයා කොහොමද මේ දම්මානුස්සති භාවනාව වඩාගෙන යන්නේ. දම්මානුසති භාවනාව ප්‍රගුණ කිරීම තුළ මොකදද ප්‍රීතිය උපදවාගෙන ප්‍රමුදිිත බව උපදවාගෙන කය සංසිදිලා කය සැපසේ වාසය කරමින් සමාධිමත් සිතක් උපදවාගෙන වාසය කරන්න කොහොමද ධර්මය දැකගෙන. එනම් මේ ධර්මය තුළ හටගත්තු ප්‍රේතු ප්‍රමුදිිත භාවය කෙසේ උපදවා ගන්නද. ඒත් තමයි? ඒ ආර්ශාවක බාව යයි එය පුත්ජන බවක් නොයි එයකුමක්ද ආර්ශාවක බව පුතජ්ජන බව ඉක්මවාගීපු එකක්. එහනම් පංවත්න ආර්ශාවක බවට පැමිණීමෙන් තමයි දම්මානුස්සතිය මනාලෙස කස් කරමින් වඩාගෙන ම තියන්නේ පංවත්න ඔබට කවද කහරි ඔබ දැකල තියෙනවද ඔබට මුණ ගැහිල තියෙනවද නිිත්‍යවූ රූපයක් දැකල තියෙනවද එහනම් රූපය නිත්‍යයිද අනිත්‍යයිද කවමදාවත් නිත්‍ය වූ රූපයක් දකින්නත් නැත්ත නිත්‍යවූ රූපයක් අහන්නත් නැත්තා හඩා වැලපුුණ නිත්‍යවූ රූප ලැබේවා ලැබේවා කියලා ලැබෙන්නෙම නැතිනම් රූපය නිසා උපදින්නේ දුකක්්ද සැපදද දුකක් ඒ තේරවද කාගත් ආලද කියන්නේ නෑ තමම්මනුවනින් විමසල නේද කියන්නේ එහනම් ඔබට කවදකාහරි දැකල තියෙනොද මුණ ගැහිල තියෙනවද නිත්‍යවූ වේදනක් හොඳට කල්පනා කරන්න සිත පිහිටුුවල නිතතිූ වේදනාවක් මුණ ගැහිලම නෑ ංචි කාලි හටගත්තා වේදනාවල් ඒ එකක්කත් නෑන ඊයෙත් ඇතිවුණා. අද හිමිදුරි උදෑසනත් විදී මට ගත්තා. කවදකාරි මුණ ගැහුණද නි්‍යවේදනාවක් නෑ. එහනම් වේදනාව නිත්‍යයිද අනි්‍යයිද අනිත්‍යයි. එහනම්... ත්නේ තමන්ග වේදනාව අනේ මට ලැබේවා ලැබවා වදනාව මෙසේ වදනා මෙසේ නොවේවා කියා ඔබල හඩා වැලපුනත් බදන නි ලබද ලබන. ලැබනම හ දුකයිද සැපයිද දුකයි. ලෝකෙ හඳුන ගන්න දේවල් තියෙනවා කොච්චර හදුනා ගැනීම් ඇතිවෙල හඳුනා ගැනීම් නැතිවෙල ගියාද එකට කුමක් කියලද කියන්නේ ස්ඥා සංඥා කොච්චර ඇති වුනාද. හට ගත් සියලු සං්ඥා නැතිවී ගියා හොඳට කල්පනා කලන්න හොඳට කල්පනා කරන්න අවදකාරි ඔබට දැකලතියේද මුණ ගැහුණද නිත්‍ය වූ සංඥාව ුණ ගැහිලතියනවද නෑ මුණ ගැහිලවනෑ එහනම් සංඥාව නිත්‍යයිද අනි්‍යයිද අනිත්‍යයි අවුරුදු සිය දහස් ගානක් ඔබ හඩා වැලපුනක් නිති සං්ඥාවක් ලැබේවා අනේ තාත්තේ නැකිටින්න යන්න එපා තාත් කියන සංඥාව අහිම් වෙලා යනකොට හඩා වැලපෙනවා අම්ම කියන සඥ තමාතුලින් ගිලිහි යනකොට හඩා වැලපෙනවා පුළුවන්ද නිත්‍යූ සංඥාවක් ලබන්න බෑ හඩා වැලපුනත් එනම් සං්ඥාව නිසා උපදින්නේ දුකදද සැපද දුකාක් ඒ කාන්තයෙන් දුකා ඊට පසේ මනුෂ්‍යයාගේ හිත පැටලෙනවා චේතනාව ගැන කුමක් ගැනද චේතනාවක්කත් හිත පැටනවා චේතනාව ගැන හිත පැටලෙනකොට පොඩ්ඩක් කල්පනා කල්ල බලන්න පුංචි කාල ඉඳලම චේතනා ඇති වුණ ංචි කාලිදලම චේතනා හට ගත්තා සෙල්ලංකරන්න කොට හට ගත්තා චේතනා නැතිවීගියා ඉස්කෝලයන කාලි හට ගත්තා මේ විදියටයි මේ විදියට ජීවිතය උදා වෙනකොට චේතනා කොච්චර වෙන සක්කුණාදහට්ටගෙන නැතිවී ගියා නැතිවී ගියා. කවදකාහරි මුණ ගැවුනද කවද්ද කාරි දැකලතිේද නිත්‍ය වූ චේතනාවක් හොඳට සීය පීටවල කල්පන කර. මුණ ගැහිලම ෑ. එහනම් චේතනාව නිත්‍යයිද අනිත්‍යයිද චේතනාව අනිත්‍යයි. කවමදාවත් නිත්‍ය වූ චේතනාව මුණ ගැහෙන්න්නේෙත් නැත්තාම් චේතනාව අනිත්‍යමනා චේතනාව නැසී වෙනසී යනවමනා. හඩා වැලපුනත් නිත චේතනාව ලබන්නව බැරිනා. චේතනාව දුකයිද සැපයිද. චේතනාව දුකයි. ඉට පස්සෙ අපේ හිත පැටලෙන දෙයක් තමයි. මකදද විඥ්ඥානය. විඤ්ඥාණය කෙරෙහි අපේ හිත පැටලෙනවා වි්ඥානය කියන්නේ ඕ භාග්‍ය උතුන් වහන්සේ කිය පවිදිහයටටම කිව්වොත් විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥාණන්ති උච්චති මහනනේ විශේෂයෙන් දැනගන්නෝ 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 කෙනෙක තමයි මේ වි්ඥාණය කියල කියන්න මේ චුට්ටක් තේර නැත්තන් චුට්ටප ප හදල දෙන්නම් දැන්ගන්න මෙතන ඉන්න මෑනි කෙනෙකුට දෙනවා තිත්ත රසතියන කොහොඹ කොල කිහිපයක්. මේ තිත්ත රසදේ අතර දීල කියනවා මේ බලන්න මේ බලන්න හපල බලන පැනිරසයි පැනිිරසයි කියලා. ඉති එ හපල බලනවා. එය පැන්රසේ කියල අඳන ගනීද කුම රස කල දදුනගන්නේ ආතිත්ත රස තිත්ත රසලෙත අදුනගන්න මොකක්ද මේ විඤ්ඥානය එතට විඥ්ාණය හටගන්න මොකෙන්ද විඳීමෙන් හදුන ගැනීමෙන් චේතනාවෙන් ඉස්පරසය මනසිකාරයෙන් සතර මහා ධාතු ස්වභාවයා නිසා තමයි මේ විඤ්ඥානය උපදින් විශේෂයෙන් දැනගන්න. එයාට පුළුවන් එන ඇඹූරස ඇඹූරස කියලා දැනගන්න. වැරිද පුළවා ඇසෙන් රෝපය දකිනකොට හා මේ පුතා මේ දුව මේ මුණු පුරා මේ යාළවා විශේෂයෙන් අදනගන්න ඔද නැද්ද අන්න විශේෂ විශේෂයෙන් දැනගන්නවා. විශේෂයෙන් දැනගන්න. කණට සබ්දැහෙනකොට මේ අරකෙනගේ හන් මෙයාගේ හඩ විශේෂයෙන් දැනගන්න. නාසිට ගඳ සුව දැනකොට මේ පෙරේතයාන්ගේ ගඳ මේ අලබැදුම් ගඳ ඒ විශේෂයෙන් අඳන්න ගන්න. දිවට රස දෑන්නකොටත් ඒ විදිට කයට පහස දැන්නකොටත් විශේෂයෙන් දැනගන්න. සීතලයිඋු සුමයි දැනගන්න. මනස ටරමුණක් දෑනකොට මට අරය මතක් වුණා මෙයා මතක් වුණා කියල විශේෂෙන් දැනගන්නෝද නැ්ද. අන්න විඤ්ඥාණය. කොට කවද කහරි මුුණ ගැවුණද දැකලති එනවද නිත්‍යවූ විඤ්ඥානයක් හොඳට සිත පිහිටවල කල්පනය කර ඒනම් නිත්‍යවූ විඤ්ඥානයක් දැකලත්නෑ නිත්‍යූ වි්ඥානයක් මුණ ගැහිලාත් නෑ එන විඤ්ඥානය නිත්‍යයිද අනි්‍යයිද විඤ්ඥානය අනිත්‍යයි විඤ්ඥානය අනිත්‍ය නම් කවමදාවත් නිත්‍ය වූ විඥ්ඥානයක් මුණ ගැහෙන්නම නැතිනම් විඤ්ඥානය නිසා තමන්තුළ උපදින්නේ දුකද්ද සැපදද දුකා එතකට දැන් මේ පින්වතුම් කිව්වා රූපය අනිත්‍යයි කිව්වා දුකයි කියල කිවවා ම කීවද බුදුරජාණන්ස කීපු නිසාද කිවවේ. නුවනින් නිමසලමනේ ද භාග්‍යෝ තුන් වහන්සේ දේශනා කළ නුවින් නිමසන්න කියලන එහ නම් රූපය අනිත්‍යයි කියල කිව්වා දුකයි කිව්වා. වේදනාව අනිත්‍යයි කිව්වා දුකයි කියලක් කිවා සංඥාව අනිත්‍යයි කිව්වා දුයි චේතනාවත් අනිත්‍යයි කිව්වා විඤ්ඥානයත් අනිත්‍යයි දුකයි . එහනම් කවුරුහරි ශ්‍රහාවකේ බුදුරජාණන් වහසේගේ. ඔය පංච උපාධනස්කන්දය අනිත්‍යයි දුක්කයි අනාත්මයි මම මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ශ්‍රද්ධාවෙන් අදහගත්තොත් එයා කවුද අන්න ආර්ශාකයා අන්නේ ආර්ශාවකයා හඳුන නමත් තියනෝ කවුදේ සද්ධානුසාරී ආර්ෂාවකයා පැහැදිලිද ඉතින් ඔය විදිට පංචුපාදානස්කන්දය අනිත්‍යයි කියලා අනිත්‍ය සංඥාවක් තමාතුළ උපදවාගෙන වාසය කරන්න පුළුවන් ශ්‍රාවකයාට අනිති සංඥාව විතරද නෑ තවතියන. මොන සං්ඥාද බුදුරජාණන් වහසේකි ශ්‍රාවකය උපදවන් වාසය කරන්නේ. අනත්්‍ය සඥ්ඥා වසකි පවත්තන්න බෑ කියලා සඥාවත් ශ්‍රාවකයා උපදවාගෙන වාසය කනවා. ඔය විදියටම අසුභ සං්ඥා මේ කය, අසුභායි කියලා සඥ්ඥාවක් උපදවාගෙන ශ්‍රාවකය වාසය කරනවා. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ ශ්‍රාවකයා ආර්ශ්‍රාවකයා මේ විදිට යම් සංඥාවක වාසය කෙරේද එකයන්නේ අනච්්‍ය සඥා දුක ස්ඥා අනාත්ම සං්ඥා අසුභ සංඥා මෙ සං්ඥා විපල්්‍යසය දුරු කල්ලා. නියම සංඥාව, අනිත්‍ය දුක්ක අනාත්ම අසුභ කියන. මේ සංඥාත්තුනට පැමිණ වාසය කන්න වනම්. එයා තුළ අවිද්‍යාව ෂයවෙන්න ගන්නවද නැදද. අවිද්‍යාව ශයනවා. එය කල්පනා කර නෝශ්‍රාවකයා අවිද්‍යාව, ෂය වෙනවන අවිද්‍යාව මේ වි නිරුද්ධ වී යන වනම් කුමද්ද කල්පනා කරන්නේ. සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වී යන වනම් මේ විදිට විඤ්ඥාණිත් නිරුද්ධයි. විං්ඥාණ නිරුද්ධනම් නාමරූප නිරුද්ධයි නාමරූප නිරුද්ධ වෙනවනම් ඕ ආහිතනය නිරුද්ධවෙල යන. ආතනහයි නිරුදධ වෙලා යනවනං ඕ මේ අවිද්‍යා සහගත ස්පර්ශය නිරුද්ධ වී යනෝ ඉස්පර්ශය නිරුද්ධ වෙලා යනව වනම් වේදනාව නිරුද්ධ වෙලා යනෝ වේදනාව නිරුද්ධ වෙනවනං තු තන්නාව නිරුද්දධ වී යනෝ තන්නාව නිරුද්ධ වෙනවනං උපාධන බැඳීයාම නිරුද්ධ වනො බැඳීයාම නිරුද්ධ වෙනකොට ඕ මේ කර්ම සකස්වෙන ස්වභාවය නිරුද්ධ වෙලා යන. කර්ම සකසන ස්වභාවය නිරුද් වෙලා යනොට. ඉපදීමේ නිදහසනෝ. ඉපදීමේ නිදහස්සූ තැන සියලු ජරාමරණ දුක්කදෝමනාස සියලු දුකෙන් නිදහස් වනා වෙනවා කියන කාරණයා තේරුම් ගන්න. එතකොට එයා සත්්‍යඥානය මේ විදිට එයා තේරුම් ගන්න. සච් සත්්‍යඥානය තුළ බැසගෙනද නෑ. සත්‍යඥානය තුළ බැසගෙන නෙවේ නමු මේ සත්‍යඥානය මෙයයි කියලයා තේරුම් ගන්නවා එතකොට පින්වතුනි එතකොට භාග්‍යවතුන් වහන්සේගේ බුදු සසනේ පංචුපාදානස්කන්දය අනිත්‍ය ලෙස වඩාගෙන ගිහින් අනිච්චි සංඥාවක් සේවනය කර නාර්ෂාවකයා ඔය විදිහට පටිචි සමුපපාදය සිහික රයිද නැද්ද ඒහි කරන්නට පුළුවන් ශ්‍රාවකයාට අසුභ සංඥාවත් වඩාගෙන ගියොත්වොයි විදියට ඒත් පුළුවන්න්නේද පුළුව ආයතන අනිත්්‍ය ලෙස වඩාගන්න ගියොත් කෙනකුට ඒත් පුළුව ඒ වගේ මයි ධාතු වසයෙන් වඩාගෙන ගියොත් කෙනකුට ඒත් පුළුවන් එහ නම් පින්වොතුනේ සතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ කුමනහරි ධම්පරියායකින් ජීවි අවබෝධ කිරීම පිණිස ධර්මය දේශනා කළාද පංවතුනි ඒ ධර්මයානුව තමාගේ ජීවිතයට පටිචි සමුපපාදය දකින හැටි පටි සවපාදය ට ගන්න හැටි දකින හැටි නිරුද්ධ වෙන දැකින හැටි ඒ ආර්ශාවකයා දකිනවද නැද්ද දකිනවා එතකොට මොකද වෙන්නේ ඔය කොල් අහල තියෙනවා සද්ධානු සාරීකෙනගේ ප්‍රඥාව ගැන කුමත් ගැන දහල තියෙන්නේ ප්‍රඥාව ගැන ප්‍රඥාව කියල බුදුසසුනෙ කතා කරනි කුමත්ද උදයත්තගාමිනේ ප්‍රඥාවයි ගැ නැතිවීම පිළිබඳ ප්‍රඥාවයි හට ගැන නැතිීම පිළිබඳ ප්‍රඥාව තමයි බුදු සසුන ප්‍රඥාව කියල කතා කරන්නේ. එහෙනම් සද්ධානුසාරය කෙනගේ ප්‍රඥාව ප්‍රඥා ඉන්්‍රිය කියල අපි කතා කරන්න කුමක් ගැනද මේ. ඕ පටි සෞප්පාදයේ හට ගැනීමයි පි සෞපපාදය නිරුද්ධ වී යන රටාව පිළිබඳ ඥානය ගැන තමයි ප්‍රඥාව කියල කියන්න. කෙනෙක් ප්‍රඥා ඉන්ද්‍රිය වඩනවා කියල කියන්නේ මොකක්ද පටි සවපාදේ හට ගැනීමත් පටි සවෞපාදය නිරුද්ධවියන් රටාවක් ගැන නුවනින් ප්‍රත්තික්ෂවසයෙන් දැක දෙකවාසය කිරීම ජානති පස්සති දැක දෙකවාසය කරනවා. එහෙම නැතුව අනිත්‍යයි අනිත්‍යයිකය කිය ගිාට පුළුවන් ඒද පටි සවෞපාදය තේරුන් ගන්න බැරි වෙනෝ නිකං අනිත්‍යය කිය කිය ගියාට හරියන්නේ නෑ අනිත්‍ය දර්ශනය දැකීම තුළ තමාතුළ උපදින අනිත්‍ය සංඥාව තුළ දුක්දූ දේවල් ගැන දුකයි කියල සං්ඥා උපදවා ගන්නවද වසගේ පවත්වන්න බැරි මේ ලෝකය වසගේ පවත්වන්න බෑ කිය තමා තුළ සංඥාාව පිහිටනවද සුභයි කියන මේ ලෝකය අසුභයි කියල යම් ස්ඥාවක් තමාතුළ පිහිටනවද අන්නවිට පටි සෞපාදය නිරුද්ධවීන් රටාවත්. පටිසෞපාදය හටගන්නු රටාවක් තමනුවනින් විමසවිමස තමන් වඩනකොට තමයි ප්‍රඥා ඉන්ද්‍රිය තමාතුළ මනාලිස වැඩී යන්නේ. පැහැදිලි නේද පැහැදිලි. එහෙනං ගෞතම සම්මාසම් බුදුරජාණන් වහන්සේ. බුද්ධ ශාසනය පින්වතුනි සාකාත වන සේක මනාකොට දේශනා කල්ලද නැද්ද දේශනා කල්ලා. සන්දිිට්ටික වන සේක මේ ජීවිතයේදී ධර්මය දකින්නටයි දේශනා කළේ. අකාලික වන සේක මේ කාලයට දැක ගන්න පුළුවන්. ඒහි පස්සිික වන සේක ඕන කෙනෙකු ටැවිල්ලා. බලන්නට පුළුවන්. ඕපනහික වෙනතේ තමන්ගේ ජීවිතය තුළෙන් දැකගන්නට පුළුවන්. පච්චත්තං වේති තබ්බෝ විඤ්ඥෝහිී වනසේක තම තමන්ගේ නැන්න පමණින් තේරුම්ගන්න පුළුවන්. එහෙනම් පංවතුනි දැන් ඔය කියපු විදියට භාග්‍යවතුන්හසේ පංචුපාදානස්කන්ධය අනිත්‍යයි දුක්කා යනාත්මයි වසඟ පවත්වන්න බෑ කියලා යම් කිසි කෙනෙක් සිහිපත් කර කර සිහිපත් කර කර එයා දකිනකොට එයක් තුළ දැක්මක් ඇතියෙනකොට එයා සිහිපත් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සාර සංග කල්පලක්ෂයක් පුරා පෙරුම්දම් පුරාගෙන අවබෝධ කලා වූ මේ තතාගත වූ ශ්‍රී සද්ධර්මය සිහිපත් කරන්නට පුළුවන් කම ඇතිවෙනවා. ඕසිහිපත් කරනවා මේ තතාගත ශ්‍රී සද්ධර්මය ස්වාකාත වනසේක මනාකොට දේශනා කළ සිදුරු පැල්ලම් පුල්ලි කඩතොළු ඒ ශ්‍රීසත් ධර්මය නෑ. මනුෂයා හිතාගෙන ඉන්නවා මේ ධර්මය අවබෝධ කරන්ට බෑ කියලා. මනුෂය හිතාගෙන ඉන්නවා, මේ ධර්මය යල් පැනගිය ධර්මයක් කියලා. මනුෂය හිතාගෙන ඉන්නවා, මේ ධර්මය ශාසුන් වහස දැන් පිරුණුවම් පාලනය කියල හිතාං ඉන්නවා. නමුත්. භාග්‍යවත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහසර දේශනා කලාා මතකයිනේ ද පින්වත් ආනන්ද ඔබ කිසිසේත් එසේ නොසිතය යුතුයි පින්වත් ආනන්ද මාගේ ඇවහමෙන් පසු ඔබගේ ශාස්රුන් වහන්සේ මේ ධර්මවිනයයි පින්වත් ආනන්ද එහෙන අපේ ශස්සරුන් වහන්සේ දැන් කවද මේ ධර්මවිනය ඒ නම් කිසිසේත් එසේ නොසිතය යුතුයි හිතන්ට හොඳ නෑ ඒනං අදත් මේ ධර්මය දැක ගණට පුළුවන් වාසනාව පවතිනවා පින්වත්නී එතකට මේ විදියට ආරි ශ්‍රාවකත්තය තමාතුළ උපදවාගත්තු අනි්‍ය සංඥාවක් තුළ තමාගේ සිත බැසගත්තිපු අනිච්චි සංඥාවක් තුළ තමාගේ සිත බැසගත් ආර්ෂාවකයාගේ සිත මොකදවෙන්නේ ඔය විදිට ධර්මයසිහි පත්කර කරසී පත් කරර යනකොට යාතුළ උපදිනට පටන්ගන්න එක දෙයක් තමයි මොකදද යාග සිතේ රාගය නැති අවස්ථාවක් දේශය දකිනට නෑ මුලාවීමක් දකිනට නෑ අනිත්‍ය ලෝකෙ නිත්‍යයි කියල පැටලිලිය ෑමක් ඇරිලායමක් නෑ යා මුලාවෙ නෑ දුක්කූ ලෝකෙ සැපයි කියලයා මුලාවෙලා යන්නේ නෑ වසගේ පවත්වන්න බැරි ලෝකෙ වසඟ පවත්වන්න පුළුවන් කියලා එයා මුලාවෙලා යන්නේ නෑ. පින් මුතුනි මේ විදිට යා මෝහේ මෝහයෙන් හටගතිපු සිතක් නෑ. එතකොටමකදද වෙන්නේ යාගේ සිත රිජුවෙන්නට පටන්ගන්නෝ තතාගත ශ්‍රී සද්ධර්මය තුළ. ඒ විදියට, සතාගත ශ්‍රීසාත් ධර්මය තුළ සිත රජුවන්නකොට රජවෙන්නකොට රජුවෙනකොට මොකදද වෙන්නේ. ධර්මය අර්ථය තවතව තව වැටහෙන පටන් ගන්න. තව තව ධර්මය අර්ථය වැටහෙන්න්න වැටහෙෙන්න්න වැටහෙන්න මොකද වෙන්නේ. සිතට සතුටක් ඇතිවේද දුකාක් ඇතිේද. සිතට මනා සතුටක් උපදිනෝ. සිතට සතුට ඇතිවෙන්න ඇතිවෙන්න අන්න ප්‍රමුදිිත භාහපදිනවා. ඒ ප්‍රමුදිත බව තතාගත ශ්‍රී සද්ධර්මය දැක ගැනීමෙන් ඇතිවෙන්න ප්‍රමුදිිත බවයි පින්වත්නේ. ඒ ප්‍රමුදිිත බව උපදින කෙනාගේ. හය මනාලෙස සංසින්දී යනවා. එයා සැපසේ ඉන්නවා සැපසේ ඉන්නකොට අන්නයා සමාධිමත් වූ සිතින් වාසය කන්නවා. ඒ සම්මා සමාධියත්ද නැද්ද. අන්න සම්වා සමාධිය. ඉතින් පින්වතුනි ඔය විදිට, පෘතජ්්‍යන භූමිය ඉක්මවා ආයභූමිකාවට පැමිණෙන්නට ඕන. පෘතජ්ජන භූමිය ඉක්මවලා ආරි භූමියයට පැමිණෙන් ඕන. ආයභූ භූමිකාවට පැමණුනොත් තතාගද ශ්‍රීසත් ධර්මයේ ධර්ම ධාතුව ටි ටික ටික වැටහෙන්ෙනට පටන් ගන්නවා. ධම්ම ධාතුව ටික 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 වැටහෙන්ෙන පටන් ගන්නකොට. ධර්මය සුන්දරත්වය තේරනවා සුන්දරත්වය තේරණකොට ප ප්‍රමුදිත භාවය තමාතුළ නිරායාසයෙන් උපදිනවා උපදින්නේ පනුකූල වහට ගත් ප්‍රීති ප්‍රමුවිත භ තාවකාලික එකක් නොවේ ඒ ත නොවී තමාතුළ ඉන්ද්‍රියක් ලෙස පිහිට අන්නම පට්ටීචි සමුපාල් ධර්මය දැක ගැනීමෙන්මයි පැහැදිලී නේද. එහෙනම් මේ විදියට මේ විත වශ්‍රී සද්ධර්මය අපගුණ කරසාසා අපි දෑස් පියාගෙන හොඳට තතාගත ශ්‍රී සද්ධර්මය උතුම් දහම්ගුණ සිහි පත් කරමු භාවනාවක් ලෙස ප්‍රීතිප්‍රමු ඉත භාවය උපද්ධවා ගැනීම සම්බන්ධයෙන් හොඳට ඇහුකන් දෙන්න දස්පියාගන්න ස්වාමිනිි භා්‍යවතුන් වහන්ස ඉතායහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දෙසනාකලසක මේ උත්තුම් ශ්‍රීසද්ධර්මය ආරම්භය සීලයෙන්ද මැද සමාදෙන්ද අවසානය ප්‍රඥාාවෙන්ද ඉතායාපන්කොට දේසනාකල සේක ස්වාමිනිේ භාග්‍යවතුන්වන්ස අරථ සහිතව පෙන්වාදෙන මේඋතුම් ශ්‍රී සද්ධර්මය පැහැදි ලිවාචනවලින් පෙන්වාදන සේක අතිශයෙන්ම පරිපූර්ණවෝ පාරි සුද්දවෝ නිකෙලෙස් ජීවිතයක් පෙන්වා ඔවදාලසේක ස්වාමිනිි භාග්‍යවතුන් වහන්ස දේසනාකරනලද මේවතුම් ශ්‍රීසද්ධර්මය ස්වාකාතවනසේක මේවතුම් ශ්‍රීසද්ධර්මය, මමසරණ යමි මේ වතුම්ත්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවිවා සාමිනිේ භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ, මහාකරුණාවෙන් වධරනලද ශ්‍රීසද්ධර්මය මේ ජීවිතය තුළදීම අවබෝධ කළ හැකි නිසා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, සන්දිි්ටිකවන සේක ඒශ්‍රී සද්ධර්මය සීල සමාදි ප්‍රඥාවසයෙන් දියුණුකල හැකිවන සේක ඒ ශ්‍රී සද්ධර්මය, සුවාන්මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල වසයෙන් අවබෝධකරගත හැකිවන සේක, ඒ ශ්‍රී සද්ධර්මය චතුරාර්ය සත්්‍ය ධර්මය වසයෙන් මේ ජීවිතයේදම අවබෝධ කළ හැකිවන සේක මෙසේ මේේ භාග්‍යවතුන් වන්සේවිසින්. සනාකොට වදාල ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම්ම අවබෝධ කළ හැකි නිසා සදිිටිකවන සේක සන්දිිටිකවනසේක මේ සන්දිිට කවු මේශ්‍රී සද්ධර්මය මමසරනයමි මේවතුम ශ්‍රී සද්ධර්මයට මාගනමස්කාරයවේවා. සාමිනි භාග්‍යවතුන් වහන්ස. ශ්‍රී සද්ධර්මය ඕනෑම කාලයකදී ඒ අකාරයෙන්ම අවබෝධකළ ඇකිවන නිසා ඒ ධර්මයේ සඳහන්නන සීල් සමාධි ප්‍රඥඥාහෝ, මාර්ග පලහෝ චතුරාර සතයාදිීධර්මයන් සදාකාලික සත්තයක් වසයෙන් පවතින නිසා ඕනෑමකාලයකට අවබෝධ කළ හැකි. වනක ස්වාමිනි භාග්‍යතුන් වන්ස අතීත අනාගත වර්තමානයන කාලයන්නේ බේදයකින් තොරව මේ ඔතුම් ශ්‍රීසාද්ධර්මය අවබෝධකල ඇකි නිසා අකාලික වනසේක අකාලික වනසේක අකාලිකවනසේක මෙසේ අකාලිකවෝ මිස්තුුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාරකරමි මාගේ නමස්කාරයවේවා සාමිනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ, උතුම් ශ්‍රී සද්ධර්මය ඇවිත් බලන්නයයි දක්වාලන දෙ දෙවමිනිසුන්නතරට විවෘත භාවට පත්තුසේක සාමිනිි. පාග්‍යවතුන් වහන්ස මේ ශ්‍රීසද්ධර්මය හිරුමඩල දවන්නාසේ සඳමඩල දක්වන්නාසේ හඩනගා පෙන්වාදිය හැකිසේක මෙසේනුවනින් විමසාබලන්නයයි දෙවමිනිස් ලෝකයා හමුවේ විවුරර්තව තබන ලද නිසා පාග්‍යවතුන් වහන්සේගේ මෙවුතුම් ශ්‍රී සද්ධර්මය, එහි පසිකවනැසේක එහි පසකවනැසේක ස්වාමිනිේ භාග්‍යවතුන් වහන්ස මේ උතුම් ශ්‍රීසාද්ධර්මයට මමනමස්කාරකරමින්, සාමිනි භා්‍යවතුන් වන්ස මේ ශ්‍රී සද්ධර්මය මනාකොට ශ්‍රවනය කිරීමෙන්ද මනාකොට ධාරණය කිරමෙන්ද වචනයින් පුරුදු කිරීමෙන්ද නුවණින් මෙනෙහි කිරීමෙන්ද ධර්මානුධරුම ප්‍රතිපතියේ යෙදීමෙන්ද තම තමන්ගේ ජීවිත තුළට පමුණුවාගතයුතුයියි. ओपनायि कवन शेख ओपनाय कवन शेख ओपनायि मे उत्तुं श्रीसाद्धर्मयट मम नमस्कार करमि स्वामिनी භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ දසනාකරනලද මේ ඔතුම් ශ්‍රීසාදධර්මය ඕනෑමජාතියක ඕනෑමගෝත්‍රයක ඕනෑම කුලයක කපටිනෙති මායානෙති අලංකගතිඇති ප්‍රඥාවන්තයිං අට තමතම නැන පමණින් වෙන්වෙන් වසයෙන් අවබෝදකළකි නිසා ච්චතං ඒදිතබ්බෝ වි්ෝහි වනැසේක බුදුරජානන් වහන්ස මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මමනමස්කාරකරමි මාගේ නමස්කාරයවේවා. සාසා පිල්මත්න මේ විදියට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට පුළුවංකම ඇතිවෙනවා දම්මානුසති භාවනාවක් ලෙස පුරදු කරන්න විදියට අපට පුළුවන්කම ඇතිවෙනවා දම්මානුසති භාවනාවක් ලෙස පුරුදු කරන්නට මේ විදියට ස්වාකාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියලා නුවන විමස විමස යනකොට එගේ හිතට තේරෙන ටෝන යාගේ හිතට ස්වාකාත ගුණය තේරෙන එක කියන්නේ අපේ ජීවිතය දිහා බලන්න කියලා පංචි උපාධනස්කන්ද වසේ ආහිත වසේ පට්ටිචි සමුපාද වසේ ධාතු වසේ මේ විදියට මනාලි සදේශනා කලොකක් ගොඩක් ධර්මයට ප්‍රවේශවීම කුසලකාවය නැතිවෙන්නකොට ධර්මය නුවන නිමසීමේ කුසලතාවය තමා තුළ අඩුවීගෙන යනකොට පින්මුතුනි මේ ධර්මයට මේ ධර්මය නිකං අඩුයි කියල හිතී. ගුඩාකය හිතන්නේ ධර්මය අවබෝධ කරන්න බෙරි පපුඩි දෙයක් කියලා. ඒකට හේතුව හැටියට තේරුම් ගන්නට ෝනි ත්න මේ ධර්මය නොදන්න බව මේ ධර්මය ස්වාක් කාතයි කළ නොත්තෙරන ප්‍රධානකාරණය තමා ධර්මය නොදන්න බව නොතේරන බව දැම් ද ස්රද්ධ මාධ්‍යජාලය හමුවේ ලංකාව මෙම්ම විදේශය රටවලත් පින්වතුම් මේ අනුශාසනාව නවා ශ්‍රෝණය කනවා ධර්මය පිළිබඳව තමන් නොදන්න බවනිසා තමයි තමන්ට ධර්මය පොඩී කියල තේරෙන්නේ. සාසුන්හසේ මනාකොට දේශනා කළ තියනව කියලයාට වැටහෙන් නෑ වැටහෙන් නැත්තේ ධර්මය පිළි බඳ තියෙන නොවැටහීමමයි. ඒ බව තේරුන් ගන්න ටෝනි. එහෙම හිතෙන කෙනා ධර්මය පුංචි ධර්මය අවබෝධ කරායන්න බෑ ඒගේ හිතන කෙනා තේරුම් ගන්න අපට එහෙම හිතෙන්නේ තතාගත බුද්ධ වචනය නිසිල සද්්‍යනය කළේ නැති නිසායහෙම හිතෙන්නේ කියලා ඉතිම් පංවාත්නය මේ දම්මානුස්සති භාවනාව මේ පින්වතුම් හැම දෙනාටම අධගෙන ගන්නට වාසනාවක් ලැබවා ති මේ පිළිබඳව දම්මානුසති භාවනාව වඩන විදිය පිළිබඳව භාවනාවක් ලෙස ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව පැයකින් දෙකකින් විස්තර කර කියල දෙන්න අපහසුයි පැයකින් දෙකකින් විස්තර කල්ලා කියල දෙන්න අපහසුයි ඇයි ශාස්රූ ශාසනය මනාලිසම දේශනා කරලා තියෙන. ඔබේ අවබෝධයට ගැලපෙන විදිට ඔබේ දැක්මට ගැලපෙන විදියට මේ දම්මානුසති භාවනාව තුලින් ජීවිතය දකිනට පුළුවන්. ද ඒ කාරණය පැහැදිලි කර ගන්නට ලොකු කාලයක් තුළ ඉගෙන ගන්නට ඕන දෙයක් පැහැදිලිනේ එන හැම දෙනාටම මේ උතුූම් දහම්බිඳ සසරදුකෙන් නිදහස්සීම පිණිසත් අමාමහනිවන්න පිණිසත් හේතුවාසනාාවත්වා, සාදුු සාදුු සාදු අපි උතුම්ූ ශ්‍රීසත් ධර්මයට මෙන්න මේ විදියට වන්දනා කරමු. මංකිවට පස්සේ හඬනගා තාලයට ධර්මයට ගරු බොහුමංකිරීමි අදහසින් සජ්ජායනා කරන්න. සසර බවදුක නසාලොතුරෝ අමනිවන් සිරී සැපත සැදෝ විසිරතිලොයේ පැතිර පවතින සංබුදු වදන් පැදෝ සුඳුරු ශ්‍රීසත් ධර්මයේ සිට නිතින් සුදුබුදුරැසින්විදු අර්මදතුව අපිත්වාඳීනෙමෝන් දේතනලලි තබාසාදුු නකසුවදින් යුතු කුසුම්ගෙන දම්රජුන්නට නිතිපුදන්ටයි සෝකදුරුවන සේසිමුනිගුණ. නිතර රැව්පිලි රැඳීෙන්ටයි ලෝකයට ආලෝකලැබ දෙන ලොසතුන්නට එලියදෙන්ටයි බුදුරජුන්ගේ දහම්වඳනෙමි දැතනලලේ තබාසාදුු රන්වනිින්දිලේන පහන්සිලොන් දම්රජුන්නට නිතිෆිදේවා මන්තුටින් සුුවදිින්පුදාගෙන සම්රජුන්ට සුවදදේවා කන්පිනායන උතුම්බුදුබන දනන්තුඩෙ තුඩ රැවුනෙගේවා. පින්පුරාගෙන ගෙවන සසරේ නිමාාවන දින යක් පෙනේවා පින්පුරාගෙන ගෙවන සසරේ නිමාවන දින යක් පෙනේවා ඉම්පුරාගෙන ගෙවනස භාග්‍යවත් සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ උතුම්මු ශ්‍රීසාත් ධර්මය ශ්‍රවනය කළ පාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රීසත් ධර්මය දම්මා නුසති භාවනාව ප්‍රගුණ කරණ ආකාරය පිළිබඳව මේ පින්වතුන් ශ්‍රවණය කළ ඉගෙන ගත්තා මේ විදිට අප විසින් රැස්කල්න සල්පුර්ණ ධර්මයන් අප යනු මෝදාන් කරමු කැමති වන්නා සිියල ෂ්ටකාමි දෙවියන්ට පින් අනුමෝදං කරමු අනුමෝදංගෙත්වා අනුමෝදංගෙත්වා අනුමෝදං එෙතා පොලෝවාසීසිියලු දෙවියෝපින් අනුමෝදංගෙත්තා සර්තර වරම් දේවරුන් සෙන් පදිදේවරුන්පින් අනුමෝදං එතා සනන්කු මාරමහා බ්‍රක්්ම රාජය ඇතුළු සියලු බ්‍රක්්ම රාජියෝපින් අනුමෝදං එතා මුච්චලින්ඳ නාරජුන්නතුළු සියලු නාලොව නාගෝ මේ පින් අනුමෝදන් එතා. දෙවියම් බඹුන් නාගයින් මේ පින් අනුමෝදංවී ගෞතම බුදු සසුනේ දියුණුව කැමැතිවෙවා. අමාමහනිවන්න පිණිස මේ සෑම පිනත්ම පින් කැමති දෙවියන්ද එක්රැස්කරගනිත්වා. සාදු සා රැස් කලාහු සියලු පුුණි ධර්මයක්. අපි අනුමෝදං කරමුමියගියා උසිියලු මළගී ඥාතීන්ටද මේ පින් අනුමෝදංගෙත්වා මේ සැමනමෙන් මියගිය සියලු මළගී ඥාතිීන්ගේ පරලොවජිසුව පත්තෙත්වා සසරදුකින් අතමි දෙන්නට වාසනාවලබෙත්වා. සාදුසා ඒ වගේම මේ රැස් කළපුුණි ධර්මයන් අපි අනුමෝදං කරමු මේ ධර්මශ්‍රවනයට සහභාගී වුනාා මේ මේ පින්වත් හැම දෙනාම ඒ වගේම ලක්වාසී ලෝකවාසී සැදහත් බෞද්ධයන් මේ ධර්මස්ශ්‍රවනයට එක්රැස්සනාා මේ ධර්මශ්‍රවනය කළ මේ සියලූම පින්වතුන්ට මේ පින් අනුමෝදංවෙත්වා අනුමෝදංවෙත්වා. තතාගත ශ්‍රී සත්්ධර්මය දැකගෙන ගෞතම බුදුසසුනේ සියලු දුග්ගිනිවේදනා නිවී. අමාමහන් නිවන්දකින්නට මේ සියලු පින්. හේතුවාසනාවෙත්වා සාදු සාදුසා. ඒ වගේ අපි මේ විදිට තතාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරේ පින්වතු ලොකුස්වාමීන් වහන්සේ නිසාමයි. අපි රැස් කළ පින් පින්වතු ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිල්ිවෙත්පුූරණ සියලු සඟරුවුණට මේ පින් අනුමෝදං කරමු පිල්ලි වෙත්පුූරන සඟරුවන නිදුක්වෙත්වා සංගරත්නය නිරෝගිවෙත්වා. සංගරත්නය සුව පත්තේත්වා සසර දුකින් අත මිදීමට මේ පිණුත් හේතුවා සනාවිත්වා සාදුසා ඒ වගේ මම සංවසයෙන් රැස්කරන පූර්ණ ධර්මයන් අපි අනුමෝදාන් කරමු ශ්‍රද්ධා රූපවාහනයේ ඒ ශ්‍රද්ධා කාරරි මණ්ඩලයටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදානයට දායකත්වය ධරණ සියලූම පින්වතුන්ට පින් අනුමෝදන් කරමු මේ හැම දෙනාටම ගෞතම බුදු සසුනේ සියලු සසර දුකින් අතමි දෙන්නටත් අමාමහ නිර්වාණය පිණිස මෙ සෑම පිනක්ම හේතුවාසනාවෙත්වා සාදු සාදුසාමාත්‍යයකකට කියන්න කායේනවාජාජිත්තේන පමාදන මයාකතන් අජජයංකම මේ බන්තේ බූරෙ ප්ඥ තතාගත කායනවාජාජිතන පමදන මයාගතන් රජජයංකම මේදම්ම සන්දිිටික අකාලික කායනවාචාජිත්තන මාදන මයාකතං ආජයාංකම මේ සංග පං්ඥා්‍යතන් අනුතර සාදුු සාධසා හොඳයි හැම දෙනා අටම තිේරුවන් සරණයි නමු බුද්ධාය. වාාකිවතුන් වහන්සේගේ පරම ගම්බීරූ ශ්‍රරි සද්ධර්ම දේශනා කරමින් අදදිනයේදී සද්ධර්ම දේශනය පැඇත්තුූ අපගේ පින්වස්සාමන් වහන්සේට අපි පුුණ්්‍යානුවදනා කළේතුයි මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම්මු සතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කටයුතු උන්වහන්සේට හේතුවාසනාවේවා සාදු සාතුසාතු එසේනම් අදදිනේදී දම්මානුස්සති භාවනාව පුරුතු කරමු යන්නෙන් පැඇත්වූ සධම් දේශනාව නිමා කරමින් ඔබගේ නිවසින් සම්ගෙනයන්නට අපට කාලය ඇවිත්. අප නැවතමුණ ගැහෙන්නේ ලපන සෙනසුරාදා සවස හතරට භාවනාව පිළිබඳ විශේෂ ධර්මදේශනාව සම්ගින්. එදිනට ධර්මදේශනාවේ මාතෘකාවබවට පත්වන්නේ සංගානුස්සති භාවනාව යන්නයි. එසේනම් පින් කැමතිසි අල්ලෝම. එදින්නට පැමිණෙත්වයි ආරාධනය කරමින් ඔබගේ නිවසින් අප සමුගන යනවා. ඔබ සියලුදනහටම තෙරුවන් සරණයි. නමෝබුද්ධාය.